දැන් කොළපොතනල්ල කොළපොතනල්ලට යන පාර ඉන්නේ. මෙතනින් තමයි පිටුදාන සංරක්ෂිත වනාන්තරය පටන් ගන්න. මෙතනින් එහාට සම්පූර්ණ මේක ආවිදි පිටුදාන රක්ෂිතයට. ඒකින් තමයි දැන් ඇද්දි කිසිම ඕගන්ට කිසිම පොලිතින් ප්ලාස්ටික් සම්පූර්ණයෙන්ම ගේන්න තහනම්. ඒක මෙතනින් චෙක් කරනවා. ඔෆිසර්ලට ඇලට එනවා නම් ඔයගොල්ලෝ එනකොට මම තමයි ප්‍රශ්නත් කවුළු දෙන්නේ. මෙතනින් ඔයගොල්ලන්ගේ විස්තරය දීලා ID numbers එක දීලා ඔයගන්ට මෙතන ටිකට් එක අනිවාර්යෙන් ගන්නවා. මේ අතව දාගන්නේ මේ මෙතන පොලිතින් ප්ලාස්ටික් මුකුත්ම ගේන්න එපා. මෙතනින් චෙක් කරනවා එක. එන කෙනෙක්ට මෙතන මේ නාන්න බෑ කොහොමවත්. මොකද ඒ හේතුව මේ DL තමයි මේ ගමේ මිනිස්සුට පානීය ජල දෙන්නේ. ඒකින්ද ඔයගොල්ලෝ එනවා නම් කිසිම පොලිතින් දෙරන් නැති ඉන්න දෙයක් දාන්න එපා. මෙතනින් ඒගොල්ලු චෙක් කරලා ඒක අයින් කරනවා. ඒකට හේතුව මේක විනාශ වුනොත් මේ ගම්මානෙම වතුර බොන්න නැති වෙනවා. ඒකින් තමයි මේ ගන්නත් එපාගෙන තියෙන්නේ. ඒ විදිහටම ඔයගොල්ලෝ ක්‍රියා කරන්න කියලා මේක බලන්න ඔයගොල්ලන්ට ඉල්ලීමක් කරනවා. මන්ද ඉන්නේ කොළපතන ඇල්ලට යන පාරේ. ඔයගලන්ට කොළපතන ටිකට් කවුන්ටරේ ඉඳලා මීටර් 600ක් විතර උඩට එන්න ඕන. උඩට එන අතර දුර හොඳ ලස්සන විදියක් බලන්න පුළුවන්. මෙතන මෙතන ඇත්තම නින්නේ මෙතන වම්පැත්තේ උඩින් තියන්නේ නියම නම ඇවිල්ලා කොඩි ගල කියලා තමයි මෙයාස්සල කියන්නේ. ඒක ඇත්තනම කලින් කියන කොඩ්ඩියාර ගල. අපි මේ තරණය කරන් ඉන්නේ. ඔයගලන්ට ඉදිරි වීඩියෝස් වලින් එක බලන්න පුළුවන්. අපි උඩටම යන්න බලාපොරොත්තු වෙනවා. එතන නින්නේ විදිහත් තමයි මේ නින්නේ ඉවර වෙන්නේ අර පැත්තෙන් සිංහවල වගේ පේනවාද සිංහගේ මූණක් වගේ පේන්නේ සිංහගේ මූණක් වගේ පේන්නේ එතන ඇවිල්ලා සිංහගල ඊට එහා පැත්තේ ගල ඇවිල්ලා ගල පිට ගල ඊට අමතරව විදිහත් තමයි මේ කන්දෙන් දැනට ගංගාවල් දෙහික අතුගංගා නිර්මාණය වෙනවා. ඒ ගංගා බෙරිවල් වලටයි මහවැලි ගලට තමයි මේ වැටෙන්නේ. අතන මේක මේ පැත්ත ඉතාමත්ම සස්ත්‍රීක ප්‍රදේශයක්. මොකද මේ වගේ පේනවා තියෙන්නේ මෙතන ගොවි තැන් කරන විදියෙන් ඒ ගැන බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපි දැන් ඉන්නේ අඩි 6000කට මුළු අත්වෙන්න අඩි 6000කට උසම විතර. ඉතින් අපි ඉස්සරහට ගියා බලමු ගියල ෆාමුලියට යන බලාපොරොත්තු වෙනවා. ගියල ෆාමුලියේ හම්බුනේ ඔයාලට පේනවා කි මන්දාරම් නුවර හැදිලා තියෙන්නේ බේස්මක් වගේ. කියන්නේ වලක තියෙන ගම වටේම කඳු තියෙන්නේ. මෙතනින් හොඳ view එක බලන්න පුළුවන් ගමේ view එක. අපි දැන් ගමන පටන් ගත්තේ අර හරියින් ගමේ සම්පූර්ණයෙන්ම ගමට එන්න පුළුවන් මේ ප්‍රධාන පාරවල් එකයි තියෙන්නේ. අනිත් ඔක්කොම අඩි පාරවල් අතුරු පාරවල් ඉස්සරහ භාවිතා කරලා තියෙන්නේ.
දැන් දැන ගොඩක් දැන් ඉස්සරට වඩා දියුණුයි. ඒ වුණාට එක මේන් රෝඩ් එකයි තියෙන ගමට ඇතුළු වෙන්න. ඉන්න ගමට මේ ගම ගොඩක් ප්‍රසිද්ධලා තියෙන මන්දාරම් වගේ කියලා ඒකයි හේතුව හැමදෙස්සම මේ බහිබින්දු වැටෙනවා. ඒ කියන්නේ ඒ වගේ අදහසක් තමයි මන්දාරම් කියන අදහස. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ දිහා බලන්න ඉන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔයාලා පේනාදී මං ඉන්න තැන කොච්චර සුන්දර දර්ශනයක් නිර්මාණය වෙනවද කියලා. වෙනස්ව දර්ශනයක් බලන්න තමයි මම මෙතනට ආවේ. මොකද ඕගොල්ලෝ කොළඹතන ඇල්ල බලන්න යනවා නම් හැමෝටම පේන්නේ මං ඔයාලන්ට ඊළඟ වීඩියෝ එකද වෙන්නම් නම් ඊළඟ වීඩියෝ එක. හැබැයි මේ වීඩියෝ එක ගොඩක් අය බලන අඩුයි. වෙනස්ම අත්දැකීමක් දෙන්න ඕන නිසා මෙතනට ආවේ. මේ වීඩියෝ එකෙන් ඩියල්ල හොඳට බලන්න පුළුවන්. ඩියල්ල තට්ටු 7කින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඩියල්ලක උස බලන්නේ ඩියල්ල රටින ප්‍රමාණය يعني රටින තැනේ ඉඳලා වැටෙන ස්ථානයේ පටන් ගන්න දෙන එකලා ඩියල්ල රැකෙන තැනට උස තමයි ගන්න ඩියල් උස. එහෙම ගත්තොත් එහෙම මේ ඩියල්ල ලංකාවේ උසම ඩියල්ල වෙන්නත් පුළුවන්. මොකද සත්තු හතක් තියෙනවා. ඒකින් තමයි يعني ඒ විදිහට උසමයි නින්ද තමයි ඩියල්ල මේ උසම ඩියල්ල වෙන්නේ නැත්නම් බඹර කන්ද තමයි උසම ඩියල්ල ලංකාවේ. මේක උස හරියටම නිර්ණය කරන්න බෑ ඒ හේතුව මත. හොඳ වීඩියෝ බලන්න පුළුවන් මෙතන ඉඳලා. ඇල්ල දියලි සංචාරයේදී මට හම්බුණා විශේෂ මිනිසෙක්. ශ්‍රිෂ්ඨ පුද්ගලෙක් නිහඬ සේවයක් කරනවා මේ දියල්ලට සහ මේ රටිරිසට සියලුම දෙනාට සහ මේ පක්ෂිදයට. මම නම් බය දන්නේ මේ අවුරුදු 10කට විතර කලින්. එන්නට එමට සතන් මේ ඉන්නේ දේශපුර මිනිසයා. හේතුව මොකද මීට අවුරුදු 2කට කලින් ඔක දකින්න ඇති දියල්ල බලන්න ඉන්න ළමයි දෙන්නෙක් මේ කන්නේ අතරමං වුණා. يعني ඒගොල්ලෝ අතුරු පාරකින් ගිහිල්ලා මේ ඉස්සරහට ගිහිල්ලා කොහොම හරි මෙතනින් එහා පැත්තේ ගොමන්ත රක්ෂිතයක් තියෙන මන්දිරේ කඳු කතාවක් ඉදිරියට දිනවා. දවස් 3ක් විතර ගන්න බැරුව හැමෝම යව හම්බුන්නේ නැහැ. මෙයා තමයි ඒ ළමයි දෙන්නව දවස් 2කින් දවස් 2ක් 3ක් ඇතුළත පණියෙන් ගිහිල්ලා අරන් ආවේ. දෙන්නෙක් මෙයි තව තවත් පුද්ගලෙක් එක්ක ඉන්න ළමයි මේ ඒ ළමයෙන් වරන් ආවා. ඒ කියන්නේ නවනම් ඕගොල්ලෝ මේ අඩිපාරවල් වල යන්න මේ දියල්ල බලලා අතුරු පාරවල් තියෙනවා. ඒ අතුරු පාරවල් වල යන්න එපා. මොකද හැබැයි අතුරට ගියාට පස්සේ ඕගොල්ලෝ පාර හොයා ගන්න බෑ කිසිම කෙනෙකුට. ඒ දන්න පුද්ගලෙක් එක්ක විතරක් අතුරට යන්න. මොකද මේගොල්ලෝ මේ ෆයිට් ලැවිලට මෙහෙ ඉන්නවා. මොකද මේගොල්ලෝ උපන් ගම මේ මිනික. ඔයගොල්ලෝ මේ සලාත් එක ඔලුගේ සම්බන්ධතාවයක් තියෙනවා. ඒගොල්ලෝ දන්නවා මේ ගොඩක් දුරට අත්දැකීම් බහුල පුද්ගලයන්. ඒ පුද්ගලයන් එක්ක කැලේ ඇතුළට යන්න නැත්නම් අනිවාර්යෙන් අතරමං වෙන්න වෙනවා. මොකද මේ කිසිම කෙනෙකුට පාර හොයා ගන්න බෑ ඔක්කොම එක වගේ. වෙනවන සුන්දරත්වයේ මෙතන මොකද ලස්සන view එකක් තියෙනවා. යම් දියල පහමුද ඔන්න දියල ෆාම් වලට ආවා. තා පොඩිලා තියෙන ඕන වෙනදි දියල ඔච්චර සුන්දර දියලක්ද කියලා. ඉතල කිව්ව වගේ දියල තත්තු හතකින් තමයි එන්නේ. තත්තු හතක් තියෙනවා මේ පළවෙනි තත්තුව. ඉතලට හතක් ඉදිරියට තියෙනවා. සාමාන්‍යයෙන් දියලක උසමයි ඉන්නේ වතුර උඩින් ඉඳලා වැටෙන තැන ඉඳලා දිවට වැටෙන උසමත්තම තමයි දියල උසමයි ඉන්නේ. හැබැයි උසම අයින්න ගියොත් එහෙම මේ දියල අයින්න අමාරුයි. ගහන මේක කොච්චර සුදු කියලා
මැනිමස් කරන ඒ හේතු මට අපි දියල්ල ගන්නවටග හඳගල දියල පාමුල ගන්නවා මේ දියල්ලේ ගන්න දගලට හොද දියල්ලේ මෙදියල්ලින් තමයි ගම්මාන තිරෙන අතුර පොන්න කලමුලක් මානය කලමුලක් ඇත්තම මෙදියල්ල මෙදියල්ල සම්පූර්යෙන්ම ඉතාමත් සිියෝතුර තමයි එන්නේ සම්ල ඔගලන්ට එන්න පුළවා ඔච්චර සිවත් අපේ ගොඩක් අපේ කියන ගහන්න දෝතය හලීම නාම්‍යවා කල්ලට මයිතුලා කියලා අනුතෝල පහරද සමාට මක ඉස්සරාට ගහන කලාරක් එන්න පුළුවන් තමත්ේම මේ ආසාාවෙන් හොඳ විදියට එන කිරෙක්ත් මේ වගේ සම්මල එන්න කරවා එතින්න එනාය වේට සන්න කරන්නවා එහසීම අපත් පිවා අපි දෙ ගන්න ලක්ේද ඔබල ඇවිල්ල ඔබුල් දකින්න ඇති මන්දාරන්නුවර සුන්දර දියල්ලක් වෙන කොළපතන ඇල්ල අර සංකාර කරේ ඉතාම සුන්දර දියල්ලක් ඔබුල් දකින්න ඇති ඔබල බලලා අඩුපාඩු තියෙන පුළුවන් අනිවාරෙන් කමෙන්ට් ඇත්දාන්න ඔලන් අදහස් ඉස්සරහට එක වැඩවත්වේ නැදිලඉන්න ඊළඟේ මුතුරු සුදත් එක්.